අපේ තිසරගේ ආදරය සහ ක්‍රිකට් වලට තියෙන ආදරය කියන කාරණා දෙකම කතා කරමින් හිටියේ නුගසෙවණෙන් අපි අන්තිමට මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලට ඇවිල්ලා නැවතුණා තිසර දැන් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලට යන එකට සමහරු බයිනවනේ ඒ ගේම් පස්සේ අපේ ඔක්කොම දත්ත ටිකේ පැත්තට යනවා කියලා ඇත්තරම මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලට යන එක පුද්ගලයෙකුට කොයිතරම් වැදගත්ද පෞද්ගලික දක්ෂතාවලට මං හිතන්නේ ඒක මම ෆ්‍රැන්චයිස් ගහපු ක්‍රීඩකෙක් සහ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් වශයෙන් මං හිතනවා ඒක ලොකු පිටුවහලක් වෙනවා කියලා. මොකද අපි කවුරුත් ඒ කියන්නේ අපි අර මොනවාද ලිඳේ ඉන්න ගෙම්බ වගේ එකම තැනට වෙලා ඉන්නවට වැඩිය ලෝකෙ වටේම ගිහිල්ලා ගහන එකේ එක එක්කෙනාගේ එක එක නායකයන්ගේ එක එක ක්‍රීඩකයන්ගේ තියෙන අදහස් වෙනස්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ හැම කෙනෙක්ගේම අදහස් එකතු කරන් ඇවිල්ලා අපේ රට ඇතුළට දෙන්න පුළුවන් නම් අපි නිකන් අර පිටරටින් ඩොලර්ස් එකතු කරන් යනවා වගේ තමයි. ඉතින් ඒක ඇවිල්ලා මාර වටින දෙයක්. ඒක සමහර කට්ටිය වැරදියට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ වුණාට ඒක ඇවිල්ලා මං හිතනවා දැන් මම මගේ යටතේ ක්‍රීඩා කරපු ළමයිට මම කතා කරන්න ඕන. ඒ කියන්නේ ශෛලිය දන්නවා. සමහර කට්ටියට ඒ ශෛලියෙන් කතා කරලා බෑ. ඉතින් ඒ විදියට ඒ අර එක එක ෆ්‍රැන්චයිස් වල ඇතුලේ කතා බහ කරන විදියයි ඒ නායකයන්ගේ යටතේ ඉන්න විදියයි අතර සෑහෙන වෙනසක් තියෙනවා ෆ්‍රැන්චයිස් ගහන එකේ. කියන්නේ මං හිතන්නේ අපේ හරි සීමිත ක්‍රීඩකයෝ ටිකක් පමණයි ලංකාවෙන් එළියට යන්නේ ගහන්නේ. ඔව්. නමුත් ඒක ඔකුල්ල බැලුවොත් එහෙම මේ ෆ්‍රැන්චයිස් ගහන ක්‍රීඩකයෝ කොහෙත් perform කරනවා. කියන්නේ ඕනම කෙනෙක්ට fail වෙන්න chance එක තියෙනවා. ඒක අපේ ජීවිතෙත් තියෙනවා, ඔගොල්ලන්ගෙත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කියන්නේ ඕනම වෘත්තියකේ failure කියන එක තියෙනවා. ඒකෙන් අපි ගොඩෙන්නේ කොහොමද කියන එක තමයි මුලින්ම අපි බලන්න ඕනේ. ඉතින් මං හිතනවා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල ගිහිල්ලා ගහන එකේ ඒ එක්ස්පීරියන්ස් එක අපේ රටට දෙන්න පුළුවන් කියන්නේ ලොකු උදව්වක් අපේ අනිත් ක්‍රීඩකයන්ට. හරි. ෂර්මි ළඟට යනවා පොඩ්ඩක්. ෂර්මිත් එක්ක ඕව කතා කරන්න බෑ. ෂර්මි පාට දේවල්ට කොච්චර ආසද? නැත්නම් ලා පාටටද ආස? ඒ මොකද ඒක විදියට තමයි. මොකක් ගැනද කතා කරන්නේ? අපි සාමාන්‍ය කලර්ෆුල් දේවල්ට අපි සාමාන්‍යයෙන් එහෙම ආස ළමේ ඇඳුමක් ගන්න ගියත්, ස්ලිප්පර්ස් ගන්න ගියත්, මොනවා ගන්න ගියත් අද පාටවල්. වර්ණවත් දේවල් ගන්න. හැබැයි චාම් දේවල් වලට ආස කෙනෙක් නම් හැමතැනම තෝරන්න ලාපාට. ගෙදර තීන්ත ගාදෙත් එහෙමයි, තිරෙදි දාන කොටත් එහෙමයි, ඇඳුම් තෝරන කොටත් එහෙමයි. ෂර්මි මොන වගේද? ඊට වැඩිය හොඳ මට වැඩි ටෙස්ට් එකක් මෙයාට තමයි තියෙන්නේ. ගෙදර නම් ගොඩක් එයා ඒ කියන්නේ හැමදේම එයා ගොඩක් දේවල් එයා බල්ලා තෝරලා ගන්නවා. මට වැඩි. වාසන් පාට මොකද්ද? පින්ක්. පින්ක්. හරි. දැන් පින්ක් කලර් එකක් තියෙනවා අතර. ලස්සන නිර්මාණ ටිකක් කරනවා. ගියානේ පැත්තට යම් වරුණ ඉවරයි වගේ වැඩි. ඔව් වරුණ විනාඩි 10ක් කෙල්ලුවේ අපි ඊට වඩා දුන්නා මං හිතන්නේ. නෑ නෑ. එහෙනම් වැඩ ගොඩක් කරලා ඇති. ඔව්. නිර්මාණ කීපයක්ම කරලා තියෙන බව තමයි අපිට පේන්නේ. වරුණ දැන් කරපු අවසන් වශයෙන් කරපු නිර්මාණය බලමු අපි. ඒ අතර නිහාරා. නිහාරාත් එන්න බලන්න ওই නිර්මාණේ පේනන ගමන් ගියාන් අපි නිහාරාට කතා කරමු. නිහාරා ඇඳගෙන ඉන්න ඔස්සරියේ වරුණේ කරගත්ත මොස්සරිය තියනවා. නිහාරා තව චුට්ටක් ඉස්සරහට එන්න. අන්න හරි. ඔය හැරෙන් එන්න. මේත් වරුණගේ නිර්මාණයක්. මම කලිනුත් කිව්වා මේ වරුණත් නැඳන් ඉන්න ඔය වගේම ලස්සන සරමක්. ඒක බලන්න වරුණට නැගිටින්න වෙනවා. මොකද දැනට පේන ඔයාට විතරයි ඒක. ඒකත් අපි පෙන්නමු. කියන්න කොහොමයි නිර්මාණය කරපු විදිය වරුණ. මම ගොඩාක් නිර්මාණ කරන්න මගේ අතින්ම. මම ඉස්සෙල්ලම නිර්මාණයට දැන් සාමාන්‍ය මම මේ වගේ එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ තමයි මම මුලින්ම කොලේකට ගන්නවා. කොලේකට ගන්නවා. ඊතුරු නිර්මාණ ඉන් පස්සේ තමයි මම කරන්නේ. අපිට මේ කොලේකට ගන්න විදිය පෙන්වන්න පුළුවන් නම් හැමදාම ඒ විදියම තමයි මම අතින් අනේ දැන් මේ නිර්මාණයම තමයි මම අතන ඇඳලා තියෙන නෙළුම් මලක් එකතු කරලා මේකත් මගේ අතින් ඇඳපු පෑනින් ඇඳපු නිර්මාණයක්. හරි. ඒ වගේ නිර්මාණයක් තමයි අතනට අරගෙන තියෙන්නේ. වඩා පැහැදිලි. වරුණත් නැගිටලා එන්නකො නිහාර ළඟට. නේද ගියාන ඔයා කිව්ව සරමත් බලාගෙන ඒ ගමන් පොඩි දෙයක් තියෙනවා අරගෙන එන්න එකත් අරගෙන එමුද? දෙයක් ගෙනාව නේද? ඔව්. ඒ දෙයත් අපි ගමු අර ඒ වර්ණ ගැලපීම හරි ලස්සනයි. ලස්සන නිර්මාණ නේද සර? ඒ වගේ සරමක් හඳින්න කැමතිද? සමන ඔසරි සාරි අඳිනවද? සාරි අඳි. සාරි අඳිනවා. හරි. වරුණ දැන් අන්න ඔහොම ටිකක් ඉන්න. අපි බලමු සරමට සහ ඔසරියට එකම නිර්මාණ කරගෙන තියෙන්නේ. වර්ණත් එක තමයි මෙනස තියෙන්නේ. හ්ම්.
වරුණ කරගත්ත නිර්මාණත් එක්ක ආදරය කරද්දී ටැග් දෙන්න බුක්මාක් පාවිච්චි කරනවා කියවා මතක සටහන් කියලා කිව්වා නේද වරුණ? ඔව්. අද දවසේ මතක හිටින්න තිසරට අපි ටැග්ක් දෙනවා නේද? අනිවාර්යයෙන්. ෂෙරමිට තිසරට. හරි අපි ගමු. වරුණ ඇත්තට ගිහන් පෙන්වන්න මොනවද වරුණ හැදුවේ? බුක්මාක් කීපයක් නිර්මාණය කරා මේ ලැබුණු විනාඩි කීපය ඇතුළත මේ දෙක නේ වරුණ? ඔව්. මේ තමයි මේ මොහොතේ වරුණ කරපු නිර්මාණ දෙක. ඉතාම විශිෂ්ටයි, ඉතාම ලස්සනයි. බොහොම සංයමයකින් කරන්න ඕනේ වැඩක්. ඒ සංයමයකින් යුතුව වරුණ විසින් නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරේ අපි ටැග්ගත් ලෑස්ති කරනවා. ටැග් ලෑස්ති. තිසර බලනවා නැගිටින්න පුළුවන්ද කියලා. තිසරව අපි වයර් කරලා තියෙන්නේ. නැගිටින්න අමාරු. එන්න 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 වරුණ. තෑග්ගක් නේද වරුණ? හරි. ෂෙරමිටයි තිසරටයි. ගෙදර රඳව ගන්න පුළුවන් ලස්සන නිර්මාණ. වරුණ බොහොම ස්තුතියි. අද ආවට දුලින්දනාවේ නිහාරට ස්තුතියි. ලස්සන නිර්මාණ ගොඩක් අරගෙන ආවට එන සුබපතන බොහොම ස්තුතියි නුගසනත්ට එකතු වුණාට. ලස්සන නිර්මාණයකුත් එක්ක දැන් එක තෑග්ගක් බඩ පතුරා නිර්මාණ තෑග්ගක් වුණා. ඔයා දෙන තෑග තමයි කීර්තිය රටට. ඒක හැමෝටම දෙන්න බෑ ශරමි. තමන් කරන වෘතියෙන් තමන්ගේ රටට කීර්තියක් දෙන එක අභිමානවත් ලෙස ඒ තුර නියැලන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්‍රීඩකයන් අතර ඉතා ඉහළ තැනක ඉන්න කෙනෙක් තිසර පෙරේරා ඒ තරම කොච්චරද කියනවා නම් වාර්තා තබමින් තමයි කීර්තිය ලබා දෙන්නේ. අර එක අවස්ථාවක තිසර එක පන්දු ඕවරයකදී පන්දු 6ටම 6 පහර 6ක් අරගෙන ඔයා වාර්තාවක් තියෙනවා පළවෙනි ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ එහෙම වාර්තාවක් තියෙන කොච්චර දෙයක්ද නේද ඒක අලුත් කරන්න හැරයි ආයි chance එකක් ගන්නවා කියන හිතලා තියෙනවද කවදා හරි නෙමෙයි මම ලංකාවේ එකම ක්‍රීඩකයෙක් ඒක අන්තර් සමාජ ක්‍රීඩා තරගයකදී ඒ කියන්නේ first class වල ලංකාවේ එකම ක්‍රීඩක 6 6ක් ගහපු එතකොට ලෝකයේ දෙවෙනියා international වල වැඩිම 6 සහ 4 ගහපු එක ඕවර එකදී මුලින් ඉන්නේ හර්ෂල් ගිබ්ස් 6 6ම ගහලා එතකොට A1 මේ කියන්නේ ODIs වල එතකොට මම ඉන්නේ දෙවෙනියට 6 5 4 1යි පල්ලේ කෙලෙදි ගහුවේ. ඉතින් වාර්තා දින ඉතින් පළමු ආසියානු ක්‍රීඩකයා කඩුලු තිත්‍රයක් ගත්ත T20 සහ මේ ODI වල එකයි ඉතින් ලංකාවේ දිගමහය ගහලා තියෙන එක්කෙනා ඉතින් ඉතින් ඒ වගේ දේවල් ඉතින් හරි සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා ඉතින් ඔයාර ආවේගශීලී කතාව මුලින් කිව්වනේ තරහෙන්ද බෝලටම ගහන්නේ එහෙම නෙමෙයි කියන්නේ මෙහෙම ඉතින් මගේ මම යන වෙලාව අනුව අර මං ඉස්සරින් කිව්වා වගේ එක්කෝ විකට් 5-6ක් ගිහිල්ලා නැත්නම් ඕවරේට 12 15 ගානේ ගහන්න දිනවා ඉතින් මට කියලා එතනදී අල්ලල්ලින් දැබ්බා එතකොට දැන් කවුරුත් මගේ ඇවරේජ් එක බැලුවොත් එහෙම මගේ ඇවරේජ් එක 20යි තියෙන්නේ නමුත් මගේ ස්ට්‍රයික් රේට් එක බැලුවොත් එහෙම ලංකාවේ කවුරුත් ඒ ගාන කරලා නැහැ ඉතින් අර මගේ ජොබ් එක ඇවිල්ලා මටත් ඇවරේජ් එක හදාගන්න තිබ්බා මමත් පොඩි සෙල්ෆිෂ් විදියට ක්‍රිකට් ගැහුවා නම් එහෙම. නමුත් මට ඇවරේජ් එක ගන්න හැබැයි මගේ ස්ට්‍රයික් රේට් එක ලංකාවේ ඉන්න ඔක්කොටම වැඩිය තියෙනවා. දැන් ෂෙරමී මේ මැච් එක බලන් ඉන්නවා නම් කොයිතරම් උත්තේජනයක් ලැබෙනවද? ඇත්තටම මේගොලු ඉන්න තැන අපිට සමහරලාට පේන්නේ නැහැ සමහර අවස්ථාවල. මොකද ග්‍රවුන්ඩ් එකේ ලොකු ඒරියා එකක් තිබ්බොත් එහෙම අපිට හොයාගන්න ටිකක් වෙලා යනවා. ඒතකොට ඉතින් මැච් එකේ භාගයක් ගිහිල්ලා ඉවරයි සමහරලාට. ඉතින් ආසයි ඉතින් ඇවිල්ලා බලන් ඉද්දි මොකද මං මගේ ඉන්ටර්නැෂනල් මැචස් වල ODI T20 ගත්තොත් එimhe මැචස් 250ක් විතර අය බල්ලා ඇති. ෂෙරමිට කොහොමද ඒක දැනෙන්නේ තරගයක් ඉවර කරනවා කියලා හිතන්නකෝ අපි හිතමු 6 එකක් ගහලා මැච් එක ඉවර කරපු අවස්ථාව. ස්ට්‍රෙස්. ෂෙරමිට ස්ට්‍රෙස්. යාට ගැස්ට්‍රයිටිස් එදෙනවා සමහර වෙලාවට. මට දැන් මට ඕනේ මේ වෙලාවට මෙයා කොහොම හරි මැච් එක දිනවල්. එන් ග්‍රවුන්ඩ් එකේ ඉන්න තිසරටයි තරම් ස්ට්‍රෙස් එකක් නැහැ ඊට වෙන. මෙයා සමහරලාට එල්ල ගැස්ට්‍රයිටිස් මොකක් හරි ටැබ්ලට් එකක් බොනවා මැච් එක ඉවරලා ඇවිල්ලා අම්මෝ අද ගෑස් වගේ කියලා. අපි මේ ජීවිතේ එක එක තැන් වල එක එක තීරණ ගන්නවානේ. සමහර වෙලාවට සමහර තීරණ ගන්න පසුතැවෙනවා. සමහරු කියලා නෑ කමක් නෑ. තිසරට වයස තියෙනවානේ. කල් තියාගෙන රිටයර් වුණා වේලසන වැඩි කියලා කොයිවත් හිතිරා නැද්ද? මේමයි මම සමහර ඇතර මම කියන්න ඕන දෙයක් තමයි මං මගේ කාලේ ඒ කියන්නේ මං අයින් වෙන කාලේ හිටපු සිලෙක්ටර්ස්ලා ඇතර මගේ වයස දන්නේ නැහැ. ඒක හරි කනගාටුවට කරුණා. මොකද මම අවුරුදු 20 දී ගහලා ඉවරලා අවුරුදු 12ක් රටර ගැහුවා කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ
මං කියන්නේ සෑහෙන්න වයස ක්‍රීඩකයෙක් කියලා. මට මා රිටයර් වෙද්දී අවුරුදු 31යි. දැන් 34යි. දැන් 34 ලැබුවා. මං කියනවා ඒක නැත්තම්. තාම දන්නේ නැහැ. ඔව්. ඉතින් මොකද ඒ හිටපු සිලෙක්ටර්ස්ලා සමහරවිට මට කතා කරද්දී කියලා තිනවා මේ දැන් ඔයා මේ ගොඩක්කල් ගැහුවා නම් ඉතින් ඒ අපි ආධුනික ක්‍රීඩකයන්ට දෙමු කී ලෙවල්. ඉතින් මං ඒ හිටපු සිලෙක්ටර් කෙනෙක්ගෙන් කෙලින්ම අහුවොත් එක මේ ඔයා මගේ වයස දන්නවද දැනගෙනද කියන එක නෑ. ඔයා අවුරුදු 12ක් විතර රටට ගැහුවනේ. මං කිව්වා ඉතින් ඒක මගේ දක්ෂතාවය මම අවුරුදු 20ෙන් ගහන එක දක්ෂතාවයක්. ඉතින් අපි හිටපු ගොඩක් ක්‍රීඩකව හිටිය අවුරුදු 40 වෙනකන් විතරක් ගහපු. ඔව්. ඉතින් අවුරුදු 12ක් එක දිගට ගැහුවා කියද්දි ඒගොල්ලෝ හිතේ මම 35 36 ක්‍රීඩකෙක් කියලා. ඒගොල්ලෝ ඒ කියන්නේ සාමාන්‍යයක් කියලාද කියන්නේ සරලව. අනිවාර්යෙන් මොකද ඉන්න සිලෙක්ටර්ස් එතකොට හිටපු සිලෙක්ටර්ස්ලා දන්නෙත් නෑ ප්ලේස්ලාගේ වයස දන්නෙත් නෑ. හැබැයි අර උපුටා දක්වන්නේ ඔය ලිපියක් දුන්නා ඒක කැමැත්තෙන් සඳහන් කරලා තියෙනවා මට වඩා දක්ෂ හැකියාව තියෙන අයට අවසාව දීලා යනවා වගේ. ඔව් නෑ මෙහෙමයි මම ඒ වෙලෙදී ඒ කියන්නේ ඒගොල්ලෝ මට කිව්වේ මම T20 විතරක් ගහන්න ඕනි කියලා. මම T20 වලට විතරක් ඉන්නවා නම් මං එතනදි සඳහන් කරේ නැහැ. මගේ ඒ අවස්ථාවක් දෙන්න තව ක්‍රීඩකෙක්. ඒක හොඳයි. මොකද හේතුව මම ටෙස්ලින් රිටයර් වෙච්ච ක්‍රීඩකෙක්. මම වයිට් බෝල් ක්‍රිකට් එක විතරයි ගහුවේ. ඒ එතන එතනදී මට දැනුවත් කරා මගේ පුහුණුකරු හරහා ඔයාව T20 තරඟවල් විතරයි බලන්නේ කියලා. ඉතින් එතනදී ඉතින් මම T20 තරඟවලට විතරක් එතන යටත් වෙලා ඉන්නේ එකේ මං කිව්වා මේ ඒ වන් ඩේ වලට මගේ චාන්ස් එක දෙන කෙනාට T20 එකක් දෙන්න. එතකොට එයාටත් හොඳයි මේ රටටත් හොඳයි කියලා වෙලා තමයි මං ඒක දැනුවත් කරේ. නමුත් ඒ වුණාට මේ එතනදී මම දැන් ඔය කිව්වේ විදියට හිටපු ඒ සිලෙක්ටර්ස්ලා දන්නේ නැහැ වයසක්වත් දන්නේ නැ ඉන්න ප්ලේස්ලාගේ. ඒක තමයි ඉතින් කියන්නේ. ඒ කාලේ ඔව්. දැන් වෙනස්ද? දැනුත් ඒගොල්ලොම තමයි ඉන්නේ. දැන් ටීම් එකේ අවශ්‍යතාවයක් තියෙනවා. දැත්තරම ලෝඩ් බැට්ස්මන් කෙනෙකුට ඇත්තටම දැන් අපි දැක්කා දසුන් චානක අන්තිම මැච් එකේදී නම් ගැහුවා. නමුත් ඒ දසුන්ගේ රිද්මය තිබුණ බවක් අපිට දැනුනේ නැහැ. දැන් එහෙම මේ ස්පේස් එකක් තියෙනවද රික්තයක් තියෙනවද එහෙම ප්ලේ කරන්න. කොහොමත් නම්බර 7-8 කියන්නේ සාමාන්‍ය ටිකක් හයියෙන් පහර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් හිටියොත් හොඳයි කියලා තමයි මගේ පෞද්ගලික අංගීම නම්. නමුත් දසුන්නේව හරි වේගෙන් පහර දෙන ක්‍රීඩකයෙක්. ඉතින් අර මං කිව්වා කියලා කාලයක් තියෙනවා ෆේල් වෙන කාලයක්. ඉතින් ඒ කාලෙට සෙට් වෙලා ඉන්නවද කියලා තමයි අපිට තියෙන මේ ඩවුට් එක දසුන්. නමුත් එයාත් ඉතින් හොඳ ප්‍රහාරමක වේගයක් තියෙන ක්‍රීඩකයෙක්. සහ මේ විවිධ අපි සීනියර්ස්ලා අපි දැකලා තියෙනවා ප්ලේයර්ස්ලා එහෙම විවිධ කාලවල යාලක අදහස් පාල කරනවා. ඒ තමන්ගේ තියෙන කැමැත්ත විශේෂයෙන් අර්ජුන රණතුංග වගේ අති දක්ෂයන් ප්‍රවීණයන් තිසරත් කියන්නේ එහෙම කතාවක්. ඒ ඔයා කියන තැන් වෙනස් වුනේ නැත්නම් රටට තමයි බලපාන්නේ නේ ක්‍රීඩකයාට බලපාන එක නෙමෙයි. එතනින් එහාට මේ ක්‍රීඩකයා ප්ලේ කරන්නේ රටටනේ. ඔව්. ඒව හැදෙන්න ඕනේ නේ. ඔව් අනිවාර්යයෙන්. මොකද ක්‍රීඩකයා කියන එක්කෙනා මේ සාමාන්‍යයෙන් එයාට chance එක දුන්නොත් තමයි එයා රටට සෙල්ලම් කරන්නේ. නමුත් එතන අර ඉහළ තලවල් වල ඉන්න කට්ටිය විශේෂයෙන් සිලෙක්ටර්ස්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මතේ විතරක් රැඳිලා හිටියොත් එimhe රටට තමයි පාඩුවක් එන්නේ ගොඩක් වෙලාවට. මොකද يعني හොඳ දක්ෂ ක්‍රීඩකයෝ ඉද්දී ඒ ක්‍රීඩකයන්ව දාන්නේ නැතුව ඒගොල්ලන්ගේ මතේ ඉන්න ක්‍රීඩකයෝ දැම්මොත් එimhe ඉතින් මේ වෙන දේවල් තමයි වෙන්නේ. ඉතින් මොකද රටට තමයි අපකීර්තියක් සහ රටට තමයි පාඩුව වෙන්නේ. ඒ වගේ වෙලට කතා කරනවා. මෙහෙමයි මම සාමාන්‍යයෙන් කියන්නේ මීඩියා වල හරි කතා කරන හරි අඩු පුද්ගලෙක්. ඉතින් ඒවට කතා කරන්න අවස්ථාවක් ලැබුණොත් එහෙම ඉතින් අර මං ඒ කියන්නේ අවස්ථාව අනුව ඒ විදියට කතා කරනවා. නැත්තම් ඒ කියන්නේ හැමදාම කටපියන් හිටියොත් එහෙම අපේ රට ඒ කියන්නේ සමාජලයට හරි දුකයි බලන් ඉන්න. මොකද හොඳ ක්‍රීඩකයෝ එළියේ ඉන්නවා. ඊට හා හත්පසින් මේ අසමාන ක්‍රීඩකයෝ තමයි ඇතුළේ ඉන්නේ සමාජලයට. ඉතින් ඒක ඇවිල්ලා ඉතින් දැන් මම අයින් වෙද්දී හිටපු සිලෙක්ෂන් කමිටි එකම තමයි තාමත් ඉන්නේ අවුරුදු 3-4ක් තිස්සේ. කොච්චර ක්‍රීඩ ඒ කියන්නේ ක්‍රීඩාව පල්ලෙහාට ගියත් ඒගොල්ලෝ මාරු වෙන්නේ නැහැ. හැබැයි මේ ක්‍රීඩකයන්ව මාරු කරු. එතනදී ඒ දේත් කරන්න ඕනේ. මොකද මේ ඒක ක්‍රීඩකයාගේ පැත්තෙත් සමහර විට ක්‍රීඩකයන්ට වෙන අසාධාරණයක් එකම සිලෙක්ෂන් කමිටි එකක් ඉන්න එක. මොකද එතකොට ඒගොල්ලෝ ඉඳගෙන තමන්ගේ අර ෆේවරිට්ස්ලා ඉන්නවනේ. ඒගොල්ලොන්ව දාන අවස්ථාව ගොඩක් වැඩි. එම් ගන්න එපා. එහෙම කරන්න එපා. දැන් කිව්වා. ඔව්. දැන් ප්‍රසිද්ධ කියලා තියෙන උනත් නැතත් හිතන ඉදහස්නේ. හිතන ඉදහස්. එයා එහෙම කියන කෙනෙක් නෙනේ. ඒකට අවස්ථාව ලැබෙන්න ඕනේ. එයා කෙලින් කතා කරනවා කොහේ හිටියත්. කොහේ හිටියත්. අද අඩුවෙන් කතා කරනවා කියලා ඇවිල්ලා කෙලින් කතා කරපු මේජර් තිසරට TP2 පැන්නට මොනවා කියන්නද නේද? ගොඩක් අන්වරත්ත නාම තියෙන ආදරෙත් එක්ක බොහොම ස්තුතියි. මේ අපි
මියාට පොඩරි දෙන්නත් එක සෙල්ෆියක් ගමුද? නෑ 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 මට නෑ. අපි හතර දෙනාම ගන්නේ. හරි. සඳුරු ගායනාවක් තියෙනවා. අපේ ටීම් එක ඉන්නානේ. ගායනකෙන් තමයි අපි සමු ගන්නෙ. එයාලත් ලස්සනට ගයනවා. නේද? අපි ඒ ගීතේ රස විඳිනවා. ඒ අතරද මෙහෙ සෙල්ෆියක් ගන්න ඔහෙන් ගයමු. නේද ගියා? ඔබට ප්‍රාර්ථනා කරනවා අපි ලස්සන දවසක්. ගෝ. Sit the sun.